කාණ්ඩ එකතු කරගෙන පඬිතකම් පෙන්වන්න ගියා. ඔබ ටිකක් පරිස්සමෙන්. දැන්නම් ඉතින් මුළු හත්තේලියම අල්ලුව ගන්නයි. ඒ වුණාට ලුයිස් අරුන්දතිට මොනවද කියනවල රටේ මහත්තයා ඒතරම් කැමති නෑ වගේ. ඒ ඉතින් එයා රටේ මහත්තයාගේ ලීලි වෙන්න ඉන්නේ ඒ හින්දා වෙන්නේ නැති. අපි මේ හත්තේලිය ඉන්නකන්වත් ඒක වෙන්න දෙන්න හොඳ නෑ ලුයිස්. අරුන්දති තමයි අපිට මේ ගමේ තියෙන එකම කරදරේ. අපිට තියෙන්නේ ওই කෙල්ලෝ තනි කරන එක. මේ ගමේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික ඔක්කොම නරක කරන්නේ ওই ගෑණි තමයි. සියනෝනි ඒ ගමම හෙසෙත් මිනි ගැනත් කතා කරපු එක හොඳයි. ආ වෙලාවට වැඩ කරන ගෑණි. සෙත් මිනිට මේ ගැන කතා කරන්න ඉන්න හොඳම කෙනා රටේ මහත්තයා. ඒක කල් දාන්න හොඳ නෑ. දැන්ටමත් පරක්කු වැඩි මං හිතන්නේ. එයාවත් මෙතනින් අයින් කරලා දැම්මනම් අපිට ආයේ ගමේ කරදරකාරියු නෑ. අරුන්දති තනින් ඉඳන් මොනවා කරන්නද? බලමුකෝ බලමුකෝ. හේතුවාමි අයගත් හොඳයි. ඔන්න මං හේතුවාමි අන්දම නෝනත් එක්ක රුයිනි ගැන කතා කොල්ල බැලුවා. ඒ අයොත් එක මොනවා කතා කරනද කපු මහත්තයා? මය කෙල්ල ගැන ආරංචියක් නැති වෙලාවේ මේ මිනිස්සු මට සලකපු හැටි මමනේ දන්නේ. හරි හරි ඉතින් රුයිනි තුන්තනින් පැනලා ගිය කතාව ඇත්තනේ. ඒක බොරු. මම මේ අපේ දෙයියෝ ඉස්සර මුසාවක් බොරුවක් කියනවා. සත්තයි රෝණි පැනලා තමයි ආවේ. ඒක බොරු. දැන් ඔය නෝන මොකද කියන්නේ? රෝණි හොරගමක් වංචාවක් කරලා නැත්තම් මොකට බය වෙනවද? අපේ නෝන තකාණී ලුයිස්සට ඒ අයට පණිවිඩයක් කරලා හේතුවාමිට කරන සැලකිල්ලක් වශයෙන් රුයින්ට ආපෝ ජොබ් එක අරන් දෙනවයි කියලා කියන්නේ. ආයෙ කෙල්ලේ වල බෑ කොම් මහත්තයෝ. කෙල්ලම අල්ලගෙන ඇතුළ මම මොන තරම් හීල්ලුවා. ආයෙ කෙල්ලේ වල බෑ. ඒක ඉතින් හේතුවා මිලාගේ කැමත්. ඒත් මම නම් කියන්නේ ආපහු කෙල්ලව රස්සාවට අල්ලනවා නම් තමයි හොඳ. මොකද මේ හිටියයි කියලා නම් කිරියල තම්බන් කන්ට ඈ. අපි හිතන්න ඕනේ අපි කියලා නෙමෙයි. දරුවෝ ගැන. පොඩි මහත්තයා උදේම මේ මූණේ ළඟන අරුන්දති කවදාවත් දන්නේ නැහනේ අප්පච්චි. අනේ මන් දන්නේ අරුන්දති නැතුව මේකේ පාළුවට ගිහිල්ලා කටාණ්ඩක් ඇහෙන්නේත් නැහැ. ආපහු හිටපු තත්ත්වෙටම ආවා. ඔය කෙනෙක් ඉඳලා ඉඳලා ගියාම ඔහොම පාළුව දැනෙනවා තමයි. අරුන්දති නැති වුණත් හරි කිරිත් පරක්කුයි. කරුණාවතී දැන් මගේ නොඇති ඒ හැටි සුනංගුනේ නෑ නෑ. මට පේන්නේ සාංකාවටද කොහෙද පොඩි මහත්තයාට ඊයේ රාත්‍රියේ නිින්ද ගිහිල්ලා නැහැ හරියට.
නැති ආන්තා ගොන් එනවා කරුණාවති. ආ මං කිව්වේ මේ කරුණාවති. ආන් අර නෝනා කරුණාවතිට කාරණාවක් කියන්නේ කිව්වේ. අර මොකද්ද රටේ මහත්තයා? ඒ නෝනා සෙට් මිනිටි රස්සාවක් කොයිලා. අනේ රටේ මහත්තයා කෙල්ල යවලා කොහොමේ? ඌව මහ කරදර වැඩ. අර පේන්නේ නැද රුවින්ට? ඒකේ හොරකම් කළා ආවට ඒ නෝනා පලිද බං. මේක එහෙම තැනක් නෙමෙයිලු. නැතුම් ගුරුකමක් කිව්වේ. හොඳ ඉස්කෝලයක්ලු. නාරක් වෙලා තියෙයි ගුරුපත් වීම. රුවනි වාගේද බං? මේක ඉගෙන ගත්තේ කීනේ? ඒක නම් පංකාදේ. එතකොට අරුන්දතිටයි සෙත්මිනිටයි දෙන්නටම එක ඉස්කෝලයට පුළුවා. අනේ මන් දන්නේ මහත්තයෝ. කෙල්ලගෙන් අහලා බලන්න එපාය. වැඩි දුරක නම් ඉතින් යවලා කොහොමද? අතට ආපු ආතනාවට පයින් ගහන්නේ නැතුව හොඳට හිතලා බලලා වැඩ කරලා මිනිස්සුව වෙන්න බලාල්ලා. ඊට කලින් ඔය කිරිටික රත් කරලා ගන්නකෝ කරුණාවති. මිනිස්සුව වෙන්න කලින් කිරිටිකවත් වීලින් දෙපැ. හා මහත්තයෝ. පිටට ගිහාම මොන මොන කරදර එනවද කියලා කවුද දන්නේ? දැක්කනේ රුවිනිටත් මොන තරම් කරදර ආවද. මනුරංග පිරිමි ළමයෙක් නේ. එයාට ජාම බේරන් ගෙන්ට බැරුවයි රුවිනිටාව නම්. අනිත් එක ඉතින් අර ළමයාත් ඉන්නවනේ. අනේ ගුරුන්නාන්සේ. ඒ වුණාට අපි ගම්බාර දෙවියන්ට බාරයක් එමුද? මිතුවානි ගම්බාර දෙවියන්ට බාරයක් කියලා දවස් දෙකකින් තමයි රෝගී ගෙදර ආවේ. ඒක නම් ඉතින් බැරියේ. එහෙම නම් ඉතින් යසාගේ හිත හරියන්ටත් එක්ක බාරයක් වෙමුකෝ. මං යනවා කුඹුරපැත්තේ ගොහින් එන්න. මේ ආපාර කුඹුරක් තිය හැකි සාරයක් නැහැ. රටේ මහත්තයාගෙන් ආඩපාලි යන්න මුන් නැත්තම් ඇති. මං යනවා.